දෙයියනේ මේ මොකද ශානි? තම යෙහෙළිය ඉතා කලබලයෙන් පැමිණ වැට කඩුල්ලේද හැපි බිම වැටෙන දුටු චන්දි වහා එතනට දිව ගියා. ඇය ළඟට යාමටත් පෙර වැටුණු තැනින් දඩිබිඩියේ නැගිටගත් ශානි චන්දිගේද අතින් ඇදගෙන බෝඩිම් කාමරය වෙත වේගවත් පියවර තැබුවේ විටින් විට පිටුපසද බලමින්. මොකද බං මේ කියපංකෝ? වැලමිටේ හා පාදවල ඇලවී තිබූ වැලි පිසතාගත් ශානි නැවත වරක් ඉදිරිපස දොරින් පාර දෙසට නෙත්‍යමා දොර වසා දැමුවා. තම යෙහෙළියගේ අමුතු හැසිරීම දෙස බලා සිටි චන්දි තම දෑස් ඈ යන දෙසට කරකවමින් බලා සිටියේ විමතියෙන්. තවත් නම් මේ වදේ ඉවසන්න බෑ චන්දි. මොන වදේද? අරු අර වනචරයා කවුද? වසන්තද? ඔව් ඌ තමා. ඇයි මොනාද උඹට කිව්වේ? හිඳගෙන සිටි තැනින් නැගිටගත් චන්දි ශානිව තමන්ගේ පැත්තට හරවා ගත්තා. මට දැන් උගේ වදේ ඇති වෙලා බන් තියෙන්නේ. මං ඌට කැමති නෑ කිව්වමත් පස්සෙන් එනවා. කණමදෙක් වගේ බීගෙන පාර යන්න බෑ ලැජ්ජයි. පස්සෙන්මයි. ඇත්තමයි මං යනවා පොලිසි. පොලිසි? පිස්සුද උඹට? නැතුව මේ කරුමෙන් ගැලවෙන්නේ කොහොමද ගේපංකෝ? උන් මහ කුඩුකාරයෝ ශානි, හිතක් පපුවක් නැති එවුන්. පොලිසි ගියා කියලා ඕක විසඳන්න බෑ. තවත් වැඩි වෙනවා මිසක්. උඩ බලාගෙන කෙල ගහගත්තා වගේ වැඩක්නේ. හරි උඹම කියපන් මොකද්ද මං මේකට කරන්නේ. චුට්ටක් ඉවසලා හිටපන්. පස්සෙන් ඇවිත් ඌටම ඇති වෙයිනේ. අනේ මන්ද බං, මට තේරෙන්නේ නෑ. මං කැමති නෑ කොහෙවත් යනුන් හින්දා පද හදාගන්න. මං ඕෆ් වෙන්නෙත් පහටනේ. හිටපන්කෝ, මං අනිත් දවසේ ඔෆිස් හැරිලා උඹලගේ ගාමන්ට් එක ළඟ බස් හෝල්ට් එකේ ඉන්නම් උඹ එනකන්. පිස්සුද කෙල්ලේ, මට ඕෆ් වෙන එක වෙලාවක් නෑනේ බං. 7 වෙනවා 8 වෙනවා උඹ චාටර් කන්න ඕන නෑ. උඹ බෝඩිමට වරෙන් වැඩ ඇරිලා. ඒත් බං කමක් නෑ චන්දි, ගාමන්ට් බස් එක හන්දියට මෙනවනේ. ඌ හන්දියේ තමයි හැමදාම රැකලා ඉන්නේ. මං මේ කිලෝමීටර් දෙක තුනේ ඉන්නේ පණ බයෙන්. බලාගමුකෝ උඹ එතනින්දන් ත්‍රීවිල් එකකවත් වරෙන් බං. වීල් වල එන්න? මේ හම්බෙන පඩියෙන් මාසයක් මේ ටික වීල් වලට දෙන්න තරම් කොහෙද චන්දි ඉතිරියක්? අනේ මන් දන්නේ නෑ බං, මට හිතා ගන්න බෑ. හරි හරි දැන් කමක් නෑ. මං හෙට කොහොමත් ගමේ යනවනේ. ආපහු එන්නේ දවස් 3කින්. එයාවම බලමුකෝ. චන්දිත් ශානිත් සුමිතුරන් බවට පත්ුනේ රැකියාවන් සඳහා කොළඹ පැමිණියායින් පසුවයි. එකම බෝඩිමක ඔවුන් එකිනෙකාගේ දුක සැප බෙදාගෙන අවුරුදු 3ක පමණ කාලයක් එහි වාසය කළා. චන්දි පෞද්ගලික ආයතනයක රැකියාව කළ අතර ශානි රැකියාව කළේ නිමි ඇඳුම් කර්මාන්ත ශාලාවක ඇඳුම් මසන්නියක් ලෙසටයි. මෑතකදී සිට ශානිගේ ආදරය පතා එන වසන්ත නැමැති අප්‍රකට චණ්ඩියෙක් මෙන්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ සල්ලාලයකු නිසා ඔවුන්ගේ සැනසීමට කනකොකා හඬන්නට පටන් ගෙන තිබුණා. ශානි ශානි නැගිටපන් බං. පසුදා පාන්දරම ගමේ යනවායයි කිව් තම මිතුරිය තවමත් සුවසේ නිදාගෙන සිටින දුටු චන්දි ඇගේ දෙවුරෙන් අල්ලා සෙලෙව්වා. මොකද බං? මොකද හන්නේ? උඹ ගමේ යනවා කිව්වේ? මං යන්නේ හවස බං. ආ ඒක මිසක්. ඒත් බං පාන්දරම ගියා නම් ලේසීනේ. ඒ තමටයි අප්පච්චිටයි නංගිලා දෙන්නටයි ඇඳුම් ටිකක් ගන්න යන්න ඕන. ආ ඒක හොඳයි. එහෙන යමං, මටත් හද නිවාඩු, මාත් එන්නම්. උඹත් නිවාඩුද? ඔව් බං, මටත් තියෙනවා පොඩි වැඩ දෙක තුනක්ම කරගන්න. කොච්චර දෙයක්ද බං? මං තනියෙන් යන්න කම්මැලි කමේ හිටියේ. උදෑසන ආහාර ගැනීමෙන් පසු ශානිත් චන්දිත් තමන්ට අවශ්‍ය කරන දේවල් මිලදී ගැනීම සඳහා පිටත් වුණා. රෙදිපිලි තේරීමට හා ඒවා මිලදී ගැනීමට ඔවුන්ට සිතුවාටත් වඩා වේලාව ගත වී තිබුණා. 4 බං වෙලාව. බස් එක කීට දුඹේ? 7 හමාරේ සීට් බුක් කරේ. ඇත්තටම දන්නේම නැතුව වෙලාව ගියානේ. දැන් ඔක්කොටම රෙදි හරිද? ඔව් හරි බං. එහෙනම් යමං, දැන් යන්නත් පැයක් යනවනේ. ඔව් ඔව් යමු ටක් ගාලා. බස් එක මිස් කරගන්න බෑ, මාස 3කින්නේ ගෙදර යන්නේ. කඩිමුඩියේ සාප්පු සංකීර්ණයෙන් එළියට පැමිණි ඔවුන් හමු වූ පළමු බසයටම ගොඩ වුණේ ඉක්මනින් යා යුතුව තිබූ නිසයි. අර බලපංකෝ, බසෙන් බිමට බැස්ස සැනින් බෝඩිමට හැරෙන අතුරු පාරේ නවතා තිබූ යතුරු පැදියක් දෙසට අත දිගු කරමින් ශානි පැවසුවේ පිළිකුලෙන් මුහුණ හකුලා ගනිමින්. වසන්තයා නේද? ඔව් ඌ තමා. අනේ ශානි, අපි දැක්කේ නෑ වගේ යමු බං. පේන්නේ නැද්ද කෙලින් ඉන්න පණ නෑ ඌට. යමංකෝ. මේ නංගි, ඔහුව පසුකරන් බිම බලාගෙනම ඉදිරියට ඇවිදන් ගිය ශානි චන්දිත් ඔහුගේ වදන් නෑසුණක් මෙන් ගමන වේගවත් කළා. කෙල්ලේ ශානියෝ, පොඩ්ඩක් හිටපංකෝ. ඇයි නංගි, අද යාළුවෝ ඉන්න නිසාද ගණන්?
බස්සනව දැනගනින් උඹේ ගණන් මට අහුවෙච්ච වෙලාවක. පෙනේ දරුගේ කතාව මං ඕකට අයියෝ අනේ ශානි. චන්දි ශානිව නැවැත්වීමට හැදුවත් ඈ පසු කර දමා වේගෙන් ආපසු දිව ගිය ශානි වසන්තගේ කම්මුල හරහා වේගවත් පාරක් ගැසුවේ බමන මතින් සිටි ඔහුව වටයක් කරකී බිමටම වැටෙන ලෙසයි. දෙයියනේ මෙහෙ වරෙන් බං. තම යෙහෙලියගේ අතින් අදිමින් චන්දි ඈ නවත්තන්නට උත්සාහ කරත් කෝපයෙන් පුපුරමින් සිටි ශානිව එක අඩියක්වත් ආපස්සට ඇද ගැනීමට ඈ අපොහොසත් වුණා. උඹ හිතන්න එපා මං උඹට බයයි කියලා. මාත් හිටියේ වෙලාවක් එනකම්. වනචර බල්ලා, තොට මගෙන් කාපු පාර මතක තියෙනවනම් තෝ ආයිත් මේ පැත්ත පලා දෙන්න එපා. තු! බිම වැටී නැගිටීමට උත්සාහ දරන වසන්තගේ මුහුණට කෙළ ගැසූ ශානි චන්දිවත් ඇදගෙන බෝඩිම දෙසට දිව ගියා. ශානිගේ වේගවත් කම්බුල් පාරට වෙවුලුම් කන කම්මුලද අතගාමින් කුණුහරුප වර්ෂාවක් ඇදහැලූ දැමූ වසන්ත කෝපයෙන් පිපිරෙමින් තම යතුරු පැදියට නැගී පිටව ගියා. උඹේ ඉවසීම නම් අන්තිම ශානි. බෝඩිමට ගොඩ වූ සැනින් චන්දි ශානිට දෝස් මුර තබන්නට වුණා. ඌ අද තමයි දැනගත්තේ මගේ හැටි. උඹ බය නොවී හිටපන්, මට හොඳටම ෂුවර් ඕක ආයෙන්නේ නැහැ. අනේ මන් දන්නේ නැහැ දෙයියනේ, ඔළුවත් එක්ක විකාර වෙලා තියෙන්නේ මගේ. ආ උඹ ඔළුව විකාර කරගන්න එපා, සතුටු වෙයන්, මං ඒකත් විසඳුවා. සිනාසෙමින් තම යෙහෙලියගේ පිටට පහරක් ගැහුණු ශානි තම ගමන් මළු සකසා ගත්තා. ඔක්කොම හරි, එහෙනම් මයි යනවා කෙල්ලේ, පරිස්සමට හිටපන්, පොඩ්ඩක් හිටපන්, මාත් එනවා. උඹ කොහේ එන්නද? උඹව හන්දියට ඇරලන්න. ආ උඹ දැන් මාව හන්දියට ඇරලලා එන්නේ කොහොමද? එහා පැත්තේ බෝඩිමේ නංගිට මං කතා කරා. හා එහෙනම් යම්. තම යෙහෙලිය ප්‍රධාන පාරට ඇරල වූ චන්දිත් මිතුරු යෙහෙලියත් ශානිට සමුදී නැවත තම බෝඩිම වෙත ආවා. දවස් තුනක් බෝඩිමේ තනිව විසීමට පවා මහා පාළුවක් තනිකමක් සිතට දැනු චන්දි ඒ ගැන සිතමින් නින්දට පිවිසුණා. මධ්‍යම රාත්‍රියේ පසුවනවා සමග චන්දි තිගැසී ඇහැරුණේ නොනවත්වාම ඉදිරි දොරට තඩි බාන හඬකින්. සැනින් කළුවරේම නැගිට ඇඳමත හිඳගත් ඈ අසල තිබූ කොට්ටයක් ලයට තුරුල් කරගත්තේ ක්ෂණිකව හිතට නැගුණු අධික බිහිතියට අසාර්ථක පිළියමක් ලෙසටයි. දෙයනේ අරුවද්ද? මොහොතක් යදී ඇගේ කල්පනාවට ආවේ වසන්තයි. අද ශානි කළ දේ නිසා කෝපයෙන් ඔහු මහරෑ පැමිණ ඇද්දෝයි ඇගේ සිත බියමුසු සැකයකින් පිරී යන්නට වුණා. හෙමින් අඩිතියමින් ඇඳෙන් බිමට බැට ඈ අඳුරේම අතපත ගාමින් ආලින්දේ වෙත පියනැගුවා. චන්දි ඉක්මනට දොරාරින්න! එලියෙන් ඇසුණු කටහඬ එකවරම සිතාගත නොහැකි වූ ඈ වඩාත් ඉදිරිපස දොරට ලංව කන තබා ගත්තා. අනේ ඉක්මනට මේ දොරාරින්න චන්දි! ශානි! තම යෙහෙලියගේ හඬ කන වැකෙත්ම ඉහළට ගත්ම හුස්මද එලෙසම රඳවා ගත්ත ඈ වහා දොර ඇරියා. මගේ දෙයියනේ ශානි, මේ මොකද අනේ! මුළු ඇඟේම මඩ තවරාගෙන අවුල් වූ හිසකෙස් විහිදාගෙන දහඩියෙන් පෙඟී ගොස් සිටි තම යෙහෙලිය දුටු චන්දිට උන් හිටි තැන අමතකුණා. ඈ වහා ආලින්දේ විදුලි පුබුලු දැල්ලුවා. අරූ අරූ, මාව මරන්න එනවා, පිහියක් කරන් මගේ පස්සෙන් පන්නනවා, ඔය දොර වහන්න චන්දි! බීතියෙන් මුසපත් වූ සුදු මැලිවීගේ මුහුණින් නොසන්සුන්ව කෑගසන ශානි දෙස මොහොතක් විමතියෙන් බලා සිටි චන්දි කඩිමුඩියේ ඉදිරි දොර වසා දැමුවා. මරන්න පන්නනවා? ශානි බස් එකට නැගී නැද්ද එතකොට? ඔයා මෙච්චර වෙලාවක් කොහෙද හිටියේ? බිය හා සමානවම තම සිතේ ඇති වූ හැඟීම් චන්දි වචනවලට හැරෙව්වා. කියන්නම් මං ඔක්කොම කියන්නම්, ඊට කලින් මට නාගන්න ඕන. හරි හරි, ගිහින් ඔය මඩ ටික හොදන් එන්න. ශානි නාන කාමරයට පිවිසියායින් පසු චන්දි සාලේ ඔබමබ ඇවිද්දී හිතට නැගුණු නොසන්සුන්කම සමනය කර ගැනීම සඳහායි. ඇගේ සිතේ උබතෝ කෝටික ප්‍රශ්න මාලාවක් පැන නැගී තිබුණා. ගෙදර කවුද? ඉපස දොරට දෙවරක් තට්ටු කරන ගමන් ඇසුණු කටහඬින් බියටපත් වූ චන්දි අසල තිබූ පුටුවෙහිද පැටලී වැටෙන්නට ගියා. කරුණාකරලා මේ දොර අරින්න, අපි පොලිසියෙන්. පොලිසියෙන්? වහා නාන කාමරයේ වෙත අඩියට දෙකට දිව ගිය ශානි එහි දොරට තට්ටු කරන්නට වුණා. ශානි, ශානි, පොලිසියෙන් ඇවිත්? ආ දොර අරින්න චන්දි, මං එන්නම්. පොලිසියට දුරකථන ඇමතුමක් දී ඇති බව පසක් කරගත්ත ඈ හැඳ සිටි රාත්‍රී ඇඳුමට උඩින් අතට හසු වූ බ්ලවුසයක් පැළඳ ගොස් ඉදිරිපස දොර විවර කරා. මිදුලේ පොලිස් ජීප්‍රිය නවතා තිබූ අතර ඉන් බැසගත් නිලධාරීන් දෙදෙනෙක් දොරකඩ සිටගෙන සිටියා. තවත් එක් පොලිස් නිලධාරියෙක් ජීප්‍රිය අසල සිටගෙන සිටි අතර තවත් දෙදෙනෙකු ගේට්ටු අසල වුණා.
මිස් සමා වෙන කරදර කරාට. මේ අයිඩෙන්ටි එක මිස් එක්ක ඉන්න යාළුවාගේ නේද? තමා වෙත එක් නිලධාරියෙකු දිගු කළ හැඳුනුම්පත අතටගත් ඈ ඒ හොඳින් නිරීක්ෂණය කළා. "ඔව් සර්, මේ ශානිකාගේ අයිඩී එක. අද යාළුවා කොහේ යනවා කියලාද ගෙදරින් ගියේ?" "එයා ගෙදර යනවා කියලා ගියේ සර්. මගෙදි පොඩි කරදරයක් වෙලා ආපහු ආවා." චන්දිගේ පිළිසරින් වික්ෂිප්ත වූ නිලධාරීන් දෙදෙනා දැස් විසල් කරගනිමින් මූණට මුණ බලාගත්තා. "ආපහු ආවා?" "ඔව් සර්." "ඇයි?" "මොකක්ද පොඩි කරදරේ? එන්නකෝ සර් ඇතුළට. මං ශානි එක්කන් එන්නම්. එයා බාත්รูම් එකේ. ඇවිත් වාඩි වෙන්න." තවමත් පුදුමයෙන් විසල් කරගත් නෙතින් යුතුව නිලධාරීන් දෙදෙනා ආලින්දේ අසුන් ගත්තා. "මොනාද මේ ගෑනු ළමයා කියන්නේ සර්ජන් බණ්ඩාර?" "ඒකනේ. එතකොට අර බලමු මොකද්ද කියලා. අපට වැරදිලා වෙන්නත් බෑනේ." චන්දි වහා නාන කාමරේ වෙත ගොස් නොනවත්වාම එහි දොරට ගසන්නට වුණා. වතුර මලේ ශබ්දය තවමත් ඇතුළතින් ඇසෙන නමුත් ශානිකාගෙන් කිසිදු පිළිතුරක් නැහැ. නාන කාමරේ තුලම ඈ සිහිසුන් වී ගොස් ඇති දෝයයි සිතා ඈ යලිත් ආලින්දයට දුව ආවේ කෑ ගසමින්. "අනේ සර්, ශානි කතා කරන්නේ. අනේ පොඩ්ඩක් ඇවිත් බලන්නකෝ. දොරත් ඇතුළෙන් ලොක් කරන්." වහා ක්‍රියාත්මක වූ නිලධාරීන් දෙදෙනා නාන කාමරයේ අසලට දිව ගියා. ඇතුළතින් ලොක් කර ඇති නාන කාමරයේ වතුර මලෙන් එක දිගට වතුර වෑහිමින් තිබුණා. මද වේලාවක් දොර ඇර ගැනීමට උත්සාහ කළ ඔවුන් අවසානයේ එයට ඇතුළුනේ දොර කඩා දැමීමෙන් අනතුරුවයි. "කෝ, කවුරුත් නෑනි." පොලිස් නිලධාරීන් දෙදෙනාවම පසෙකට කර දමමින් චන්දි නාන කාමරයේ තුලට පිවිසියේ ගැහෙමින් හිස්සු නාන කාමරේ දුටු ඇගේ හදවත විශ්මයෙන් නැළලී ගියා. "සර්, මේ ශානි දැන් හිටියා." "හරි මිස්, හරි. පොඩ සංසුන් වෙලා එළියට එන්නකෝ." ඇතුළතින් නාන කාමරේ ලොක් කර තිබීමත් වතුරුමල ක්‍රියාත්මක වී තිබීමත් වගේම තවමත් නොවේලුණු මඩ සහිත පාසටහන් එහි තිබීමත් චන්දි පවසන්නේ බොරුවක් නොවන බව නිලධාරීන් දෙදෙනාට වැටහුණා. චන්දිවත් රැගෙන පොලිස් නිලධාරීන් දෙදෙනා ජීප්‍රිය අසලට ගිය අතර එහි තිබූ සුදු රෙදි කඩකින් වසා දැමූ සිරුරක් ඈ වෙත පෙන්නුවා. "කවුද සරේ?" සිදුවන කිසිවක් සිතාගත නොහැකි වූ චන්දි සිටියේ අධික ලෙස භීතියෙන්. ඇගේ මුළු සිරුරම දහඩියෙන් පෙඟී ගොස් තිබුණා. "මිස් බලන්නකෝ, මෙයා වඳුරනවද කියලා." මද වේලාවක් පොලිස් නිලධාරීන් දෙස බලා සිටි ඈ තනින් තන රුධිරයෙන් පෙඟී ගොස් තිබූ සුදු රෙදි කඩ ඔසවන්නට උනේ වේවුලමින්. "අනේ අයියෝ!" මුවින් ඒ වදන් පමණක් පිට වූ චන්දි ඊළඟ නිමේෂයේම කපා හෙළු ගසක් මෙන් ජීප්‍රියාසලම සිහිසුන් විය ඇද වැටුණා. "මිස්ටර් දැන් කොහොමද?" චන්දිට සිහිය ලැබෙන විට ඈ සිටියේ රෝහලේ. ඇගේ ඇඳාසල කාන්තා පොලිස් නිලධාරිනියන් දෙදෙනෙකු රඳවා සිටියා. හොඳින් සිහිය ලද සැනින් චන්දි හඬා වැටෙන්නට උනේ යලි යලිත් ගෙලහා උදරය කපා දමා මැරී සිටි තම මිතුරිය ශානිගේ නිසල සිරුර මනසේ ඇඳීමෙන්. "අපිට මිස්කින් කට උත්තරයක් ගන්න තියෙනවා. මිස් ශානිකාගේ මිනී මෙරුම සම්බන්ධව දන්න හැමදේම කියන්න." ඉකි බිඳුම් හා හැඬීම් මැඩගෙන චන්දි සිදු වූ සියල්ල ඔවුන් සමග පවසා සිටියා. ඇය මියගිය දිනේ තම හමුවීමට ආ බවත් වසන්ත විසින් තම මැරීමට පිහියක් රැගෙන පන්නන බව පැවසූ බවත් ඔවුන් හා පවසා සිටියා. ඈ පැවසූ ඇතැම් කරුණු නීතියට පටහැනි සාක්ෂි වුවත් ශානි විසින් වසන්ත තමා මැරීමට පිහියක් රැගෙන පන්නනවා යයි ලද හෝඩුවාව ඔස්සේ ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් දින දෙකක මෙහෙයුමක් අවසානයේ සැඟවී සිටි වසන්ත නැමැත්තා අත්අඩංගුවට ගනු ලැබුවා. පොලිස් නීතිය හමුවේ තමා කළ මිලේච්ඡ හා සාහසික මිනි මෙරුම පාපොච්චාරණය කළ වසන්ත පවසා සිටියේ එදින බස් රථයේ එනතුරු බස් නැවතුමට වී සිටි ශානි සමග ඇතිකරගත් බහින් බස්වීම දුරදිග ගොස් ඇගේ ගෙලහා උදරේ කපා දමා ඈ අසල ලඳු කැලෑවකට ඇදගෙන ගොස් ඝාතනය කර දැමූ බවයි. සියලුම සාක්ෂි සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව වසන්ත නැමැත්තා ජීවිතාන්තයේ දක්වා සිරගෙට නියම වූ අතර තම දෙමාපියන්ගේත් සහෝදර සහෝදරියන්ගේත් සෝසුසු මැද ශානි තම ජීවිතයේ අවසන් ගමන් ගියා. දිනේ 2013 මැයි මස 5 වෙනි දින වසන්ත සහ තවත් අපරාධකරුවන් පිරිසක් රැගත් බන්ධනාගාර බස් රථය උසාවියට යාමට පෙර මගදී සිදු වූ අනපේක්ෂිත අනතුරකින් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී ගිය අතර එහි ගමන්ගත් රැඳවියන් 5 දෙනෙකු හා පොලිස් නිලධාරීන් 3 දෙනෙකු වෛද්‍ය හාස්කමකින් මෙන් ජීවිතේ බේරාගත් අතර වසන්ත නැමැත්තාගේ සිරුර සොයාගනු ලැබුවේ අනතුර සිදු වී දිනකට පසු අසල ලඳු කැලෑවක ගෙල සහ උදරයේ දරුණු ලෙස කැපී වෙන් වී ගොස් තිබියදී කතාව ප්‍රමුදි කවින්දයා උපුටා ගත්තේ අන්තර්ජාලයෙන්.
ඉතින් මේ වගේ වීඩියෝස් හැමදාම බලන්න අපව subscribe කරලා bell සලකුණ සක්‍රිය කරන්න. ඒ වගේම like, comment, share කරන්නත් අමතක කරන්න එපා. සුබ දවසක්.